ඕෂධී හේවා මද්දුම කියන්නේ හැමෝගෙම ආදරය දිනාගෙන සිටින රංගන ශිල්පිනියක්. ඇය දෙවන වරටත් මවපදවිය ලැබීමට සූදානමින් ඉන්නේ. ඉතින් ඇය ගැන අලුත්ම තොරතුරු ඇය පුවත්පතකට කියලා තිබුණේ මේ විදිහටයි. මේ දවස්වල කලා කටයුතු වලින් නිහඬ වෙලා ඉන්න විශේෂ කාරණයක් නිසා නේද කියන ප්‍රශ්නෙට ඇය පිළිතුරු දීලා තිබුණේ මෙහෙමයි. විශේෂ කාරණයකුත් තියෙනවා. ඒත් සති දෙකකට ඉහත කාල සීමාවක් වන තෙක්ම ටෙලිනාටි රූපගත කිරීමකට සම්බන්ධ වුණා. දැන් නම් ටිකක් නිහඬ වෙලා ඉන්නේ. අලුත් බලාපොරොත්තුවක් එක්කනේ දැන් ජීවිතේ ගෙවෙන්නේ. ඒ ගැනත් ඇය කියලා තිබුණේ මේ විදිහටයි. ඔව් දැන් දෙවනි බබා ලැබෙන්නේ ඉන්නේ. දැන් මාස 4යි. ජූලි මාසයේ අන්තිම වෙනකොට බබා ලැබෙයි. මුල් කාලේ වැඩවලට සම්බන්ධ වුණා. දැන් ටිකක් වැඩ කරන්න අමාරුයි. දැන් හීන දකින්නේ දුවෙක් ගැනද කියන ප්‍රශ්නෙටත් ඇයි කියලා තිබුණේ මෙහෙමයි. මට පුතෙක් ඉන්නවා. හැමෝම කියන්නේ පුතා ඉන්න නිසා දුවෙක් ලැබෙනවා නම් හොඳයි කියලා. මම කලින් ගොඩක් ආස පුතාලට. පුතාල 10ක් හිටියත් අහක යන්නේ නැහැ. පුතෙක් ඉන්න නිසා මම දැන් කවුරු ආවත් කැමතියි. සීරියස් චරිත කරපු ඕෂධීට ප්‍රහසන චරිත වලට මාරුනේ ඇයි කියන ප්‍රශ්නෙටත් ඇයි පිළිතුරු දීලා තිබුණේ මෙහෙමයි. හාස්‍යමය පැත්ත රඟපාලා බලන එක හොඳයි කියලා හිතුණා. ප්‍රහසන නාට්‍ය ගත්තත් හැම එකක්ම හොඳ නැහැ. ඒත් මෙඩිසිනා යම් ප්‍රමිතියක තියෙනවා. ප්‍රවීණ කලාකරුවෝ සහ කලාකාරිනියෝ මේකට සම්බන්ධ වෙලා ඉන්නවා. ඒ නිසා මමත් මේ ටෙලි නාට්‍යයට ලැබුණු ආරාධනය බාරගත්තා. ඔෂධී ආයමත් කොමඩි චරිත වලට කොටුවේද කියන ප්‍රශ්නයට ඇයි පිළිතුරු දීලා තිබුණේ මෙහෙමයි. ඉදිරියේදී කොමඩි චරිත වලට කොටුවේ කියලා හිතෙන්නේ නැහැ. වෙනසකටත් එක්ක මෙඩිසිනා වලට එකතු වුණා. දිගටම එහෙම කොටුවෙන්න අදහසක් නැහැ. අලුතින් සම්බන්ධ වුණු නිර්මාණ ගැනත් ඇයි කියලා තිබුණේ මෙහෙමයි. ටෙලි නාට්‍ය හතක් එන්න තියෙනවා. අන්තිමට කළේ තුෂාරි අබේසේකරගේ අසමත් ජාතිය ටෙලි නාට්‍ය, ඉසුරු වීරසිංහගේ ඉසුරු වීරසිංහ මුදලිගේ පපාස් හවුස් චිත්‍රපටය එන්න තියෙනවා. ඒ වගේම සුදු සමනලේ චිත්‍රපටයත් එන්න තියෙනවා. තිරේ වැඩිපුර පේන නොහිටියට වැඩ නොකර ඉඳලා නෑ නේද කියන ප්‍රශ්නයටත් ඇයි පිළිතුරු දීලා තිබුණේ මෙහෙමයි. මං කොහොමත් පුතා ලැබුණාට පස්සේ නිර්මාණ වලට සම්බන්ධ වෙන එක සීමා කළා. පුතාගේ වැඩ, දේශපාලන වැඩ කටයුතු, පවුලේ වැඩ කටයුතු, කලා කටයුතු එක්ක ටිකක් සීමා වුණා. මම ගොඩක් කාර්යබහුල වෙන්න කැමති නැහැ. මං සම්බන්ධ වුණු නිර්මාණ කීපයක්ම තියෙනවා. ඒවා එන්න පොඩි ප්‍රමාදයකුත් තියෙනවා. ඉදිරියේදී ඖෂධී රංගනයට තව තවත් වැඩ කඩලු බඳ ගනීද කියන ප්‍රශ්නයට ඇයි පිළිතුරු දීලා තිබුණේ මෙහෙමයි. රංගනයෙන් ඉවත් වෙන්න අදහසක් නැහැ. මේ හැමදේටම මට උදව් කරන්නේ මගේ මහත්තයා. මගේ මහත්තයාගේ පවුලේ අය සහ මගේ අම්මා තාත්තා. ඒගොල්ලෝ කවුරුත් මගේ කකුලෙන් අදින්නේ නැහැ. මාව දිරිමත් කරලා සහයෝගය දෙනවා. මං ඉස්සර ඉඳන්ම හැම දෙයක්ම කළේ සැලැස්මකට අනුව. ඒ නිසා මම ලොකු අර්බුදවලට ලක් වෙන්නේ නැහැ. ජීවිතයේ සැලසුම් සහගතව ගෙනියනකොට අමාරු නැහැ. නිෂ්පාදන කටයුත්තකට අත ගැහුවා කියන ආරංචිය ගැනත් ඇයි කියලා තිබුණේ මෙහෙමයි. ඔව්, තුෂාරි අබේසේකරගේ අසමත් ජාතියෝ ටෙලි නාට්‍ය නිෂ්පාදනයට දායක වුණා. ඉදිරියේදී සැමියාගේ නිෂ්පාදන වලට විතරක් ඖෂධී පෙනී ඉන්නවද කියන ප්‍රශ්නයටත් ඇයි පිළිතුරු දීලා තිබුණේ මෙහෙමයි. මං ආස කරන චරිත මට හැමතිස්සෙම පිටින් එන්නේ නැහැ. අපේ ආයතනයෙන් නිර්මාණ කරනකොට මට ආස චරිතයක් තෝරාගන්න පුළුවන්. ඒ වාසිය තියෙනවා. නමුත් සැමියාගේ නිෂ්පාදන විතරක් පෙනී සිටින අදහසක් නැහැ. ඔෂධි වැඩිපුර දැක්කේ පුංචි තිරේ. වැඩිපුර කැමැත්ත පුංචි තිරේටද කියන ප්‍රශ්නයටත් ඇයි පිළිතුරු දීලා තිබුණේ මෙහෙමයි. මං වැඩියෙන් ඉන්නේ සහ ගොඩක් අය මාව දන්නේ ටෙලි නාට්‍ය නිසා. දැනට ටෙලි නාට්‍ය 70කට ආසන්න ප්‍රමාණයකට මම සම්බන්ධ වෙලා තියෙනවා. ඒත් දැන් විකාශය වෙන ටෙලි නාට්‍ය රැල්ල එක ගත්තාම සිනමාවට සම්බන්ධ වෙන එක හොඳයි කියලා හිතෙනවා. අනාගතය ගැන ඇගේ ඉලක්ක ගැනත් ඇයි කියලා තිබුණේ මෙහෙමයි. මගේ ඊළඟ දරුවත් ලැබුණාම කලා කටයුතු අත්හරින්නේ නැතුව ඒවටත් ඉක්මනට සම්බන්ධ වෙලා ආදේශ පාලන කටයුතු කරගෙන කාටවත් කරදරයක් නැතිව ඉන්න තමයි බලාපොරොත්තුව කියලා ඇයි කියලා තිබුණේ. දිනපතාම මේ වගේ වීඩියෝ බලන්න අපේ subscribe කරන්නත් අමතක කරන්න එපා. අපගේ චැනල් එතාම සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් මෙන්න මේ බටන් එක ක්ලික් කරලා අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම මෙන්න මේ බෙල් බටනේ ඇක්ටිව් කළොත් අපේ චැනලයට එකතු වුණ නවතම වීඩියෝ ගැන ඔබට එසනින් දැනගැනීමේ හැකියාව ලැබෙනවා. ඒ වගේම අපගේ Facebook පිටුවට පිවිස අපව ලයික් කිරීමටද අමතක කරන්න එපා.